ඉස්සල දවසර විජය කුමාරතුංග විජයයි මමයි චන්ද්‍රිකා වැඩම අපි තුන් දෙනා මේ පොඩි සාකච්ඡාවක හිටියා. මට කතා කරන්න ලැබුණා චිත්‍රපටි නිෂ්පාදක සහ ටෙලිනාට්‍ය නිෂ්පාදක අධ්‍යක්ෂක ආදරණීය පත්මසිරි කොඩිකාරයන් සමග. ඒ විජය ස්ටුඩියකට විජය කුමාරතුංගයන් ගිය හේතුව සහ මොකක්ද මේ ඒකේ දිග කතාවක් කියාගෙන යන්නකෝ මට. 83 ජූලි කලබල වෙලාවේ වෙච්ච සිදුවීමක්. ඔව්. එදා ඊට ඉස්සර දවසර විජය කුමාරතුංග විජයයි මමයි චන්ද්‍රිකා වැඩම අපි තුන් දෙනා මේ පොඩි සාකච්ඡාවක හිටියා. ඔව්. ඉන්නකොට ටෙලිෆෝන් එක රින් වුණා. ටෙලිෆෝන් එක රින් වුණායින් පස්සේ විජය කිව්වා බාර් බාන් පස්සේ කවුද කියලා. ඒ දවස්වල මේ සෙල්ෆෝන් නැහනේ. ඔව්. ලෑන්ඩ් ෆෝන් නේ. ගන්න කවුද කියලා. ඊට පස්සේ මං ගිහලා බැලුවා. බැලුවෙන් පස්සේ මම මේ ගුණරත්නම් කතා කරන්නේ මිස් විජය කුමාරතුංග ඉන්නවද කියලා ඇහුවා. මං කිව්වා පොඩ්ඩක් ඉන්නවා කියලා විලා. මම මේ විජයට ෆෝන් එක දුන්නා. ඊට පස්සේ එයා ෆෝන් එක ගත්තා. ලෝ කිව්වා මේ බොම් පුදුමයෙන් වගේ දැන් අපිට ඒ පැත්තෙන් කියනව හැන්නේ නෑ, මේ පැත්තෙන් කියනව විතර හැන්නේ. ඔව්. කවදද? ඔව්. ආ, ගිනි තියලා. ආ ආ. හා හා, හරි හරි හරි. කිසි ප්‍රශ්නයක් නෑ. මම හෙට උදේම යනවා. දැන් වෙලාව රෑනේ. මේ වෙලාවේ හෙට උදේ යන්නම් කියලා කිව්වා. ඊට පස්සේ ටෙලිෆෝන් එක දිබ්බයින් පස්සේ මම ගා මොකද වෙලා තියෙන්නේ කියලා. නෑ වතුසුල යන්න විජේ ස්ටුඩියෝ ගිනි තියලාලු. ඔක්කොම මේ මිසු ගුණරත්නම් කිව්වා පුළුවන් දෙයක් තියෙනවා නම් බේර ගන්න කියලා විල්ලා. මිනිහා විජය ස්ටුඩියෝ බේර ගන්න කියලා කිව්වේ නෑ, පුළුවන් දෙයක්. ඒකේ තියෙන සම්පත්, ඒ කියන්නේ චිත්‍රපටි බේර ගන්න කියන එකයි කිව්වේ. ඊට පස්සේ මේ මාව කරකෝල පොලිය ගැහුවාගේ. මොකද මම පළවෙනිම කරපු යුගයෙන් යුගයට ෆිල්ම් එක සම්පූර්ණ ෆිල්ම් නෙගටිව්, සවුන්ඩ් නෙගටිව් ඔක්කොම ඒ. ඒ කියනවා මම ජීවිතේ මගේ මට ගිනි තිබ්බා වගේ තමයි. ඊට පස්සේ මම කොහොම හරි මේ ඉතින් කොහොම හරි චන්ද්‍රිකා මැඩම් කැමැත්තක් දැක්වේ නෑ. යා මොකද දැන් මෙයා හිරෙන් නිදහස් වෙච්ච ගමන්නේ, හිරේ ඉඳලා ඇවිල්ලා. ඔව්. උතුනේ විජය මේ හිරෙන් නිදහස් වෙච්ච ගමන්. ඉතින් තවත් ප්‍රශ්නයක් ඇති වෙයි කියලා විල්ලා චන්ද්‍රිකා මැඩම් වැඩි කැමැත්තක් දැක්වේ නෑ. කොහොම හරි පව්වද මඩේ දාරා නින්ද ගියෙත් නෑ. මං ගෙදර හිටියේ ඒගොල්ලන්ගේ. ඊට පස්සේ මේ පාන්දර නැගිටලා මං කිව්වා මං හොරෙන් සංගමන හොරෙන් ගියා යමු නේද කියලා විල්ලා කියලා කරා යන් යන් ගිය කියලා ඉන්නලා මේ දැන් ඔන්න කොහොම හරි අපි යන්න පිටත් වුණා ගෙදරින්. පිටත් වෙලා මං කිව්වා එහෙනම් යන ගමන් අපි ඔසීවත් දාගෙන යන් කියලා විල්ලා ඔසී අපි ගුණසේකර. ඊට පස්සේ මෝදරට ගිහිල්ලා ඔසීවත් දාගෙන දැන් අපි තුන් දෙනා ගියා. ගිහිල්ලා යනකොට ඔයා කියන්නේ විජය ස්ටුඩියෝකේ අර සවුන්ඩ් ෆිල්ම් නෙගටිව් පොසිටිව් අරවා මේ ඔක්කොම කෑලි හෝල් ගේට්ටු ලං ඉදලා මම කල්පනා කරනවා යකෝ මගේ ෆිල්ම් එකක් මේ උඩින්ද වාහනේ යන්නේ ඒ උඩින්. ඊට පස්සේ ගිහිල්ලා වටේ යනකොට වයිහෙම අර දකින්නේ ගිනි තියලා. ඊට පස්සේ උඩයට යනකොට මම මගේ මේකේ තියෙන දැන් ලැබ් එකේනේ ඔක්කොම තියෙන්නේ. ඊට පස්සේ මේ ලැබ් එකට යන්න ඒ පැත්තට හැරිවයින් පස්සේ උඩහා ඉන්නලා එනවා 15ක් විතර කට්ටියක් හුදු හුළු අතු අරගෙන අරවා මේ ඔක්කොම ගිනි තියෙන අරවා මේ ඔක්කොම අතේ අරගෙන. ඊට පස්සේ විජයව දැක්කා. මෙයා බැස්ස වාහනේ බැස්සාම මේ විජයව දැක්කා. විජය මාත්‍ය මේ ඇවිල්ලා ඉන්නවනේ අනේ මේ බලන්න විජය මාත්‍ය දෙමෙල්ලුන්ගේ අරවා මේ ඔක්කොම කියලා මුන් කියන්න ගත්තා. ඊට පස්සේ විජය ගුවා මේකේ මේ බිල්ඩිම කාගෙද කියලා මම දන්නේ නැහැ. ඒක මට අදාළ වෙන්නේ නැහැ. නමුත් මේක ඇතුලේ තියෙන්නේ මම වගේ අයින්ස්ටයින් කලාකාරයෝ සීගාන ගිගතු වෙලා හදාගත්ත අපේ සිනමාව. ඕකට ගිනි තියනවට වඩා හොඳයි මට ගිනි තියන්න කියලා කිව්වා. හරිද? ඊට පස්සේ ඒකෙන් තමයි සවුන්ඩ් මේ ලැබ් එකට ගිනි තියන එක නැවතුනේ. ඒ කතාවෙන්. ඊට පස්සේ මම දෙහාට පැල්ලා මෙහාට පැල්ලා මගේ ෆිල්ම් එක හොයාගත්තා. හොයාගෙන මම වාහනේ දාගත්තා. දාගෙන මේ ඊට පස්සේ මේ මංකොද අපි ගියෙන් පස්සේ මේක ගිනි තියෙනවා ෂුවර් එකට කියලා කිව්වා. විජය කිව්වා මොකද්ද කරන්නේ අපි කියලා විල්ලා. ඊට පස්සේ මං කිව්වා මම ලොරියක් අරන් එන්නම් ගිහිල්ලා හැඳලා අන්දියට ගිහිල්ලා අපි බඩු ඔක්කොම දාගෙන අරගෙන යම් මේක නැත්තම් අපි ගියෙන් පස්සේ ෂුවර් එකට මේක ගිනි තියෙනවා කියලා විල්ලා. ඊට පස්සේ නා අරන් එන්නකෝ කියලා කිව්වා ලොරියක්. ඊට පස්සේ මම ලොරිය අරන් එන්න ගියා. ගිහිල්ලා හැඳලා අන්දි ඉන්නවා චිත්‍රපටය හදන එක්කෙනෙක්ම රොඩ්රු ගිහලා ඉල්ලා. පස්සේ මිනිහට කතා කරලා මිනිහගේ ලොරිය ලොකු ලොරියක් තිබුණා. ලොකු ලොරියකුත් අරගෙන ආවා පව්. ඇවිල්ලා විජයම සල්ලි දුන්නා වැඩ කරන කට්ටියට සල්ලිලා පැටෙව්වා ඔක්කොම තිබුණ විජය ස්ටුඩියෝ තිබුණ ඔක්කොම ෆිල්ම් නෙගටිව් සවුන්ඩ් නෙගටිව් ඔක්කොම විජය ලොරියට පැටෙව්වා. පටෝලා දැන්
කොළඹයට පිටත් වුණා. කොළඹයට පිටත් වෙලා එනකොට මේ මිනිස්සයා වෙලාව ඇති 12 මාර්ට්ස් ඇති. දෙකට ඇඳින් නීතිය දාලා. ඔව්. ඒ පස්සේ මේ මිනිස්සයා ඉස්සරහින් යනවා අපි පිටිපස්සේ යනවා වානේ. මේ මිනිස්සයා වාහනේ නවත්තලා ආවා එක පාට ළඟට. මාත්‍යා මේ දෙකට ඇඳින් නීතිය දාලා මට කොළඹ ගිහිල්ලා එන්න වෙලාවක් නැහැ නේ අනේ සර් කොහොම හරි මේක මෙහෙ බහ ගන්න කියලා කිව්වා. ඊට පස්සේ දැන් මොනවද කරන්නේ? මම ආව විජයව මොනවද කරේ පස්සේ කිසිම දෙයක් නැහැ ප්‍රතිචාරයක් ඔව් ඊට පස්සේ මේ කොමාරි මේ අපි මේ එහාට ආවා එහාට ඇවිල්ලා මං කිව්වා බැප්ටිස් එක මෙහෙමයි අව අපි ඔක්කොම අරගෙන ආවා ඔයාගේ ෆිල්ම් එක බේරගත්තා ඉවරයිනේ ඔයා මොකද අනුන්ගේ ඕගොල්ලන්ගේ අරගෙන ඔක්කොම කියලා මෝ හයි හයි පිච් එකෙන් දුන්න එකක් අම්මට සිරි මං කිව්වා නෑ කාගේ හරි ෆිල්ම් නේ බැප්ටිස් එක මේක මොකද මේ අපේ 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 නෝනාට මේක කවුරු අයිතිකාරයෙක් ඉන්නවා මම බේරගන්න ඕනේ කියලා ඇවිල්ලා මංගෝ මේක දාන්න දෙනක් නැහැ දා ඒකයි වෙලා තියෙන්නේ මේව කියලා විල්ලා ඊට පස්සේ ද බලන්න කියලා විල්ලා පල්ලෙයා දාන් බොන හරි ස්ටෝස් එකේ තියෙනවා දාන්න කියලා ඔයා විශ්වාස කරන ලංකාවේ දේශීය සිනමාව එදා තිබුණ ඔක්කොම දැම්මේ පිදුරු මඩුවක පිදුරු මඩුවක තමයි ලොරියේ ඔක්කොම ෆිල්ම් නැගටිව් ඔක්කොම බෑවේ බාලා ඊට පස්සේ අපි ලොරියේ එමු ගන්න විජය තම අතින් ගෙව්වේ ඉවල විල්ලා මේ අපි කොළඹ ආවා කොළඹයෙන් පස්සේ පහුවදා උදේ ඔක්කොම නිෂ්පාදකයෝ උන්ට ආරංචි වෙලා විජය කුමාර් තුන් අරන් ගියා කියලා විල්ලා ෆිල්ම් මේ ආවයින් පස්සේ එනවා මේ එහාට හොයාගෙන විජය ගෙදරට ඊට පස්සේ කිව්වා නෑ නෑ බැප්ටිස් ගෙදර මේවා බෑවා කියලා විල්ලා ඊට පස්සේ බැප්ටිස් ගෙදරට ගියා බැප්ටිස් ඉස්සෙල්ලා පාදක උරුන්ගෙන් මේ මේ නෙගටිව් දෙන්න මම මෙහෙම ගෙනාවා මෙහෙම ගෙනාවා අරවා මේ ඔක්කොම කියලා විල්ලා ඊට පස්සේ මේ මට ඕක ආරංචි වුණා ආරංචිලා වංගේ මං කිව්වා විජය අනේ වැඩක් නැහැ වත්සරි කතා කරලා මිනිස්සුගේ වැඩ ඒකම තමයි කියලා ඉල්ල ඉන්නේ විජයවෝ කලකිරීමෙන් කිව්වේ හ්ම් ඉතින් ඒකේ මොනා ඊට පස්සේ බලනකොට CID කින් ගිහිල්ලා මේ බ්‍රවුද මිස්සු ගුණත්ත හොයාගෙන හයිස්ට් හෝටල් එකට හ්ම් ගෝල්ෆ්ස් එකේ තිබුණ හෝටල් එකේ හිටියේ ඊට පස්සේ එහාට ගිහිල්ලා ඉලකින් ගිහිල්ලා වෙලා කියලා තියෙනවා මේ විජය කුමාර් තුංග ගිහිල්ලා ඕගොල්ලන්ගේ ස්ටුඩියෝ කඩලා බඩු අරගෙන ඇවිල්ලා තියෙනවා ඒකට කට උත්තරයක් ගන්න යාවේ කියලා විල්ලා හ්ම් විසුගුණත්තම් කියලා දිනවා නෑ නෑ මමයි කිව්වේ විජේට ගිහිල්ලා පුරුලන් දෙයක් බේර ගන්න කියලා ඒකයි එයා ගිහිල්ලා එහෙම අරගෙන එයා හදිස්සියේවත් එදා ගුණත්තම් හිටියේ නැත්තම් හන්දද විජේ කුමාර්තුංග නැවත වාරයක් ඇරස් කරනවා ඔව් ඉතින් එන්න ඔන්න ඕමයි ඔය සිද්ධිය අදටත් මේ පරණ චිත්‍රපටිය බලන්න අවස්ථාව තියෙන්නේ එදා විජේ කුමාර්තුංග ඒකට මැදිහත් වුණ එකෙන් එව නැත්තම් අදටත් පරණ ෆිල්ම් එකක් බලන්න අවස්ථාවක් නෑ ඕක තමයි ඇත්ත කතාව මුතන් ශ්‍රී ලංකාවේ තියෙන තත්වය ඔව් වැඩක් නැහැ කියලා වෙන්නේ සුන්දර සිනමාවක්කට ආදරය කරපු මිනිස්සු කොච්චර හිටියදනේ අපරාධනේ ඔව් නැතු ඉතින් මාත් ඔය පරණ ෆිල්ම් ඔක්කොම ඔව් කොන්න ඉතිහාස කතාව ඕක තමයි ඉතිහාස කතාව ඔයා බොහොම ස්තුතියි කතා